नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स धम्मकामो भवं होति धम्मदेशी पराबहुतीति एमागे स्वामी उ भाग्यवत्तु अरिहत्तु सम्मा संबुदुरजानन वहन्सेट मागे नमस्कारय वेवा श्रद्धावंत सत्पुरुष पिन्वत्नी बुदुरजानन वहन्सेगे बुद्ध शासने मुल करगेन इताम वटिना उतुम बुद्ध वचनयक मे उदयसन ओबे देशावनट श्रवणे विन मे वासनावंत अवस्थाव धम्म कामो भवं होति धम्म देशी पराबहो धर्मयट अलीवासी किरीमिन धर्मेट प्रियवीमिन कैमतिवीमिन जीवित मिलवत परलवत जायग्रहणे करनवा सनसेनवा सपतट पत्तेनवा धम्म दिशि पराबहो धर्मयट देश करन धर्मयट आक्रोश परिभव करन यमिक वेनम පරාභව පිරිහීමටම පත් වෙනවා පරාභව සූත්‍රාන්ත දේශනාව දෙස බලනකොට ඊටාම පැහැදිලිව මේ කාරණාව හොඳින් විස්තර කරලා තියෙනවා ඉතින් මේ උදෑසන ඔබේ ජීවිතය පිරිහීමට හේතු වන කරුණු වලින් සම්පූර්ණ කර ගැනීමට වඩා ජීවිතේ දිනන්ට ජීවිතේ යම්කිසි සැනසීමක් ලබන්නට ජීවිතේ තුල ඔබ අද දවස පුරාවට බලාපොරොත්තු වන යම් දියුණුවක් ලබන්නට මේ ධර්මයට ඇලී වාසය කිරීම ධම්මකාමෝ ධර්මකාමයේ ඇති කර ගැනීම බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව අපි දැනගත යුතුයි ඒ වගේම අපේ ජීවිතයට එකතු කරගත යුතුව පවතිනවා බුදුරජාණන් වහන්සේ පහදා දේශනා කොට වදාළ 84000ක් ධර්මස්කන්ධෙහි සඳහන් ස්කන්ධ වශයෙන් 84000ක් වෙනවා පිටක වශයෙන් 3ක් වෙනවා තුන් පිටකය කියලා කියන්නේ එයිනුත් सूत्र पिटकय विनय पिटके अभिधर्म पिटके किल तुम पिटकेन अभीट विशेषकुट सूत्र पिटकय परिशीलने करनकुट सूत्रांत देशनावन अपट मुनगहेन तेतुलिंग गिहिपेवेदि अपि काट उनत यम किसी विशाल अभिवृद्धिहक जीवितेट युदागन्नट अभिवृद्धिहक अति करगन्नट ए सूत्रांत देशनावन උපකාරව පවතින ඒ නිසා මේ උතුම් දේශනාවන් පිළිබඳව ගෞරවයෙන් ඉගෙන කියා ගන්නට වටිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පින්වත්නි බොහෝ සෙයින්ම මේ ජීවිතය සාර්ථක භාවයට පත් කර ගන්නට ඒ වගේම පරලොව ජීවිතයේ මීටත් වඩා බොහෝම සැනසෙලිවත් කරගන්නටත් තථාගතයන් වහන්සේලා බලාපොරොත්තු වන උත්තරාර්ථය සියලු දුකින් නිදහස් වීම නිවන් දැකීම නේ ඒ උතුම් තත්වයට හිතපත් කරගන්නට බුද්ධිමත් දෙවි මිනිසුන්ට ඒ දේශනාව උන්වහන්සේ වදාළේ එනිසා ප්‍රඥාවන්තයාට පමණක්ම ගෝචරවන ප්‍රඥා ඇසට පමණක්ම වැටහෙන මේ ශ්‍රී සද්ධර්මය අපි නුවණින් අහන්නට ඕනේ. ඉතින් මේ උදෑසන කොයිතරම් වටිනවද? ඊයේ දවසේ සියලු කටයුතු අවසන් වෙලා
රාත්‍රී නින්දට වැටිලා විවේක අරගෙන දවස ආරම්භයම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක් ගැන සිත යොමු කරන එක කොච්චර වටිනවද? නිසා අද දවස ඔබට ඉතා සැනසිලිවත් යහපත් දවසක්ම වෙනවා. අපි කල්පනා කළ බලන්නට ඕනි, ලෝකයේ දිහා බැලුවහම මේ ලෝකයේ නොයෙක් නොයෙක් පිරිස්තලෙහි සත්වයෝ ජීවත් වෙනවා. ඒ සත්වයන් අතර දෙපා ඇති සත්වයෝ, සිව්පා ඇති සත්වයෝ, බොහෝපා ඇති සත්වයෝ ජීවත් වෙනවා. ඉතින් මේ ඇවිදින දෙපා ඇති සත්වයන් අතර උදාරතරම සත්වයෙක් හැටියට, උසස්ම සත්වයෙක් හැටියටයි මනුෂ්‍යයා ධර්මය හඳුන්වලා තියෙන්නේ. ඒ නිසා මනුෂ්‍යයාගේ ජීවිතය ඉතාමත්ම වාසනාවන්ත බවට පත්කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ මෙවැනි ධර්මෝපදේශ දේශනා කළ තියෙන්නේ. තිරිසං ලෝකයේ සත්වයන්ට ඥානවන්ත භාවයක් නැති නිසා, ඒ කියන්නේ අහේතුක උපත, අහේතුක උපතක් නිසා මෝහ මූලිකව උපන්නේ, මෝහය මුල් වෙලා ඒ සත්වයන්ට මේ ධර්මයේ පිළිබඳව වැටහීමක් නැහැ. කියන්නේ ධර්මයේ හැසිරීමෙන්, ධර්මයට ඇලුම් කිරීමෙන් ජීවිතේ සාර්ථක වෙනවා කියලා සත්තුන්ට, තිරිසංගත සත්වයන්ට වැටහීමක් නැහැ, නුවණ මදි. නමුත් මිනිස්යාට එහෙම නෙවෙයි, මේ ධර්මෙහි තියෙන වටිනාකම ගැන හිතන්නට නුවණක් තියෙනවා. යන්නේ නිසා මේ උසස් විදිහේ මානසිකත්වයක් දියුණු කරගන්නට පුළුවන්කම තියෙන දෙවි මිනිසුන්ට මේ ධර්මය ගෝචර කරගන්නට පුළුවන්. ඉතින් ධම්මකාමෝ භවං හෝති. දැන් අපි ධර්මයට කැමති වෙන්නට ඕනි, ධර්මයට ඇලෙන්නට ඕනි. එහෙමනම් ධර්මයට කැමති වෙනවාය කියලා කියන අධර්මයට කැමති නෑ කියන කාරණේ හොඳට තේරුම් ගන්නට ඕනි. ධම්මකාමෝ භවං හෝති, ධර්මයට කැමති. නම් අධර්මයට කැමති නැහැ. ධම්ම දේශී පරාබහෝ, ධර්මයට ද්වේෂ කරන්නේ නැහැ කියලා කියන්නේ ධර්මයට හිතයිෂීව වාසය කරනවා, මෛත්‍රී සහගතව ධර්මයේ වටිනාකම ගැන. ඒතර ධර්මයට කැමති වීමෙන් අපට ලැබෙන යම්කිසි වරප්‍රසාදයක් මෙලොවම තියෙනවද? ඒක විද්‍යාත්මකව අපි තේරුම් ගන්නට ඕනේ. තථාගත දේශනාව පින්වත්නි, ශ්‍රද්ධාවම මුල් කරගෙන නෙවෙයි මේ දේශනාව, උන්වහන්සේ වදාළ මේ උතුම් දේශනාව ප්‍රඥාව මුල් කරගෙනම වදාළ දේශනාවක්. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයට කැමති වෙන්න, ධර්මයට ඡන්දයක් ඇති කරගන්න, ධර්ම ඡන්දයක් ඇති කරගන්න කියලා වදාළේ ඇයි? ධර්මෙහි ඇලී වාසය කරන පුද්ගල හැම මොහොතකම අධර්මයේ ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ ජීවත් වෙන සත්වයන්ගේ ඒ මනුස්ස ජීවිතය තුළ යම් කිසි ධර්මකාමී පරිසරයක් ගොඩනගා ගන්නට උත්සාහ කරනවා නම්, ඒ උත්සාහ කරන මනුෂ්‍යයාට ධර්මයේ පිහිට, ධර්මයේ ආශිර්වාදය, ඒ තමන්ගේ ධර්ම මානසිකාර්යය, ධර්ම ප්‍රතිපදාව අනුව තමයි ප්‍රතිඵලය ලැබෙන්නේ. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යම්සේද වපුරන්නේ එසේම තමයි අස්වැන්න. එහෙනම් අපි ධර්මකාමී අස්වැන්නක් වපුර ගන්න පුළුවන් වුණොත් ධර්මකාමී අස්වැන්නක් ලබන්නට පුළුවන්. ධර්මකාමී අස්වැන්නක් ලබන්නට පුළුවන් ධර්මකාමී බීජ වපුරන්න පුළුවන් වුණොත් ධර්මකාමී අස්වැන්නක් ලබන්නට පුළුවන්. අධර්මකාමී බීජ වපුරුවොත් අධර්මකාමී අස්වැන්නක් ලැබෙන්නේ. ඒක උපමාවකින්. ඒ කොහොමද? දැන් මේ දේශනාව අහන්න පුළුවන් පාසල් යන පුංචි දරුවෝ, තරුණ තරුණියෝ, මධ්‍යම වයසේ පිරිස, මහලු වයසේ උදවිය, නොයෙක් නොයෙක් බුද්ධි මට්ටම්වල ඉන්න පිරිස් මේ දේශනාව අහන්නට පුළුවන්. ඔබ කොයි තැනක වුණත් ඔබ මනුෂ්‍යනාමයෙන් ජීවත් වෙන මිනිසෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ගැන නුවණ මෙහෙවන්නට උත්සාහවත් වෙන්නට ඕනි. මේ ලෝකේ ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන්නේ එක්කෝ ඒ ජීවිතේ මෙලොවට වැඩ ඇති ජීවිතයක් වෙන්නට ඕනි.
මෙතන පරලොවට වැඩ ඇති ජීවිතයක් වෙන්නට ඕනි. මෙලොව පරලොව දෙලොවට වැඩ ඇති ජීවිතයක් වෙන්නට ඕනි. සුගතියට ඒ වගේම නිවනට වැඩ ඇති ජීවිතයක් වෙන්නට ඕනි. දැන් සමහරක් දිනෙක මෙලොවට වැඩ පිණිස කටයුතු කරනවා, පරලොව වැඩ පිණිස කටයුතු කරන්නේ නැහැ. පරලොවට වැඩ පිණිස කටයුතු කරනවා, මෙලොවට වැඩ පිණිස කතා කරන්නේ නැහැ, කටයුතු කරන්නේ නැහැ. සමහරක් උදවිය මෙලොව පරලොව දෙකටම වැඩ ඇතිව කටයුතු කරනවා, ප්‍රශංසනීයයි. සමහරක් දිනෙක මෙලොවට ඇති වැඩකුත් නැහැ, පරලොවට කොහෙත්ම එතකොට ප්‍රයෝජනයක් නැහැ. අපි මේවා නුවණින් විද්‍යානුකූලව විසඳ ගන්නට ඕනි, ලිහා ගන්නට ඕනි. අපේ ජීවිතය අපි අත්දකින්නට ඕනි. ඉතින් මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්යාගේ පිරිස්තලේ ගත්තාම සාමාන්‍ය සිවිල් ජනතාවගේ හිට රටේ රාජ්‍යතාන්ත්‍රික රජතුමා දක්වා, දැන් අපේ රටේ නම් ජන අධිපතිතුමා, ජනයාගේ අධිපතිනේ ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා, අමාත්‍යතුමන්ලා ආදී කොට පිළිවෙලට මේ සමාජ ස්තරය බෙදෙනවා. ඒකට සාමාන්‍ය සිවිල් වැසියාගේ හිත ඉන්වත්නි රටේ අධිපති දක්වාම මේක දිවගෙන යනවා. එතකොට අපි අතර බුදුරජාණන් වහන්සේගේ මේ විද්‍යානුකූල ධර්ම ශාස්ත්‍රීය ධර්මය ජීවිතේ අත්දකින්නට නම් අපි ඉස්සල්ලාම දැනගන්නට ඕනි දේශනාව ඉගෙනීම මොකද්ද කියන එක. ධර්මය කියන කාරණේ සරල අදහස දරාගෙන ඉන්න බැවින් ධර්මය ධර්මය කියලා කියනවා. එහෙනම් අපිව දරාගෙන ඉන්නේ ධර්මයේ තුලින්. යම් කිසි දුකකට වැටෙන්න නොදී, සතර අපායකට වැටෙන්න නොදී, අකුසලයකට පක්ෂ වෙන්න නොදී කුසල පැත්තෙන් අපිව දරාගෙන ඉන්නවා. එහෙනම් දරාගෙන ඉන්න බැවින් ධර්මය කියලා කියන ධම්මෝ ධම්මෝ කියලා කියන්නේ පාලි අර්ථය. ඉතාම කෙටියෙන්. ඒ නිසා දැන් අපි තේරුම් ගන්නට ඕනි මෙලව ගැන පමණක් කල්පනා කරනවා. ඒකත් හොඳ දෙයක් නේ. සමහර දෙනාට එහෙමත් නැහැනේ. දැන් මෙලව ගැන කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා, බොහොම හොඳයි මෙලව ගැන කල්පනා කරලා නුවණින් වාසය කරන්න, මේ ලෝකේ ජීවත් වීම ගැන. දැන් මෙලව ජීවිතය ගැන යම්කිසි වැටහීමක් තියෙන පුද්ගලයා උට්ටානවතු සතිමතු සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ සංඤතස්සච ධම්ම ජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වට්ටති. ඉතාම වටිනා උපදේශයක්. මේ උපදේශයේ පින්වත්නි බෞද්ධයන්ට පමණක් නෙවෙයි අබෞද්ධයන්ටත් පොදුයි. උට්ටානවතු උත්සාහයෙන් යුක්ත වෙන්නට ඕනි. නම් පාසල් යන පුංචි දුවා පුතා වුණත් දුවා දරුවොත් උත්සාහවත් විය යුතුයි නේද? තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට උත්සාහය කියන එක අත්‍යවශ්‍යයි. අනලස්ස අලස භවින් තොරව උත්සාහවන්තව තමන්ට පැවරෙන අධ්‍යයනය කටයුතු සම්පූර්ණ කරන්නට උත්සාහවත් වෙන්නට ඕනි. ඒක ආගම් ජාති භේදයකින් තුරව උත්සාහය මෙලව දියුණුවට හේතුවක්. ආර්ථික වශයෙන්, අධ්‍යාපනික වශයෙන්, සංස්කෘතික සමාජීය හා දේශපාලනික වශයෙන් හැම අංශයකම දියුණුව සඳහා උත්සාහය අවශ්‍යයි. උට්ටානවතු සතිමතු. සතිය කියලා කියන්නේ සිහිය. නම් සිහිය තියෙන්නට ඕනි. දැන් බොහෝ තැන්වල ගැටලු මතුවෙලා තියෙන සිහිය මදිකම නිසා. සිහිය විසිරිලා. ඉතින් සිහිය විසිරුණහෙන් පස්සේ, සිහිය මදි වුණහෙන් පස්සේ අවසිහියෙන් තමයි කටයුතු කරන්නේ. මහපාරක වුණ සිහියෙන් නෙවෙයි නම් ඇවිදින්නේ. එතකොට අතුරු වලට ගොදුරු වෙනවා. නේද? දැන් පාසලක ඉගෙන ගන්නකොට සිහිය තියෙන්නට ඕනි. රටේ තොටේ කටයුතු කරනකොට සිහිය තියෙන්නට ඕනි. ආයතනික කටයුතු වල රාජකාරී දෙනකොට සිහිය තියෙන්නට ඕනි. රටේ නායකයට සිහිය නැති වුණොත් එහෙම රටම අවසන් වෙලා යනවා. ඒ වගේ නායකයෝ ඕන තරම් මේ ලෝකේ ඉඳියන්නේ නේද? යුරෝපයේ වුණ අපේ රටෙත් ඉන්නට ඇති, ඉන්න පුළුවන්, මතුවට එන්නත් පුළුවන්. ඉතින් සිහිය කියන කාරණය තථාගතයන් වහන්සේ ඉතාමත්ම කරුණාවෙන් අවධාරණය කළා. නම් සතිය
තමන් කරන කටයුත්ත පිළිබඳව මනා දැනගෙන සිටීම සිහිය. ඒක අපි භෞතික වශයෙන් දැනගන්නට ඕනේ. ඊළඟට පින්වත්නි, උට්ටානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ. බොහොම නිවැරදි පිරිසිදු නිරවුල් කටයුතු වල යෙදුණු බව අපි හිතමු. ඒක කෙටියෙන් කිව්වොත් ඉතා නිවැරදි චරිතයකින් යුක්ත වීම. පංච පාපයෙන් පංච දුෂ්චරිතයෙන් ඈත් වෙලා සිල්වත් ජීවිතයක් ප්‍රතිපත්තිකාමී ජීවිතයක් ඇති කෙනෙක් හැටියට ජීවත් වෙන්න බලන්න. දැන් ලෝකයේ දිහා බැලුවම හැම තැනම මේ ගැටලු ඇති වෙලා තියෙන්නේ, ප්‍රශ්න උද්ගත වෙලා තියෙන පින්වත්නි, ඔන්න ඔය පිරිසිදු චරිතවත් පැවැත්මක් නැතිකම නිසා. ප්‍රාණඝාතය, සුරකම, කාම මිත්‍යාචාරය, බොරුව, මුසාව, සුරාපානාදී මේ පංචපාප දුෂ්චරිත දස අකුසල්. ඉතින් මේ කාරණා බෞද්ධයන්ට විතරක් නෙවෙයි, ලෝකේ ශිෂ්ට සම්පන්න ඕනෑම රාජ්‍යයක ඔය අපේ දේශනාවේ සඳහන් වන කාරණා ඉතා ඉහලින් ගරු කරනවා. දැන් බලන්න, මට අත්දැකීම් තියෙන ඕස්ට්‍රේලියානු රාජ්‍යය තුළ, ඕස්ට්‍රේලියානු රාජ්‍යය තුළ තියෙන උසස් ගුණයක් තමයි ඔන්න ඔය කාරණය. ඉතා නිවැරදි පිරිසිදු ඇවතුම් පැවතුම් සහිතව ජීවත් වීම, සත්‍යවාදී වීම ඕස්ට්‍රේලියාවේ විශේෂ කාරණයක් තමයි. ඒ ජීවත් වෙන මිනිස්සයෝ බොරු කියන්නේ නැහැ. ඔච්චර වටින කාරණයක්ද? සත්‍ය වචනේ කතා කරනවා. ඉතින් සත්‍ය වචනේ කතා කරාම එයින් ලැබෙන ආනිසංසය මෙලොව මොකක්ද? මෙලොවම ලැබෙන ආනිසංසය ඔවුනුන් අතර විශ්වාසනීයත්වයේ ගුණ නැගීම. ඉතින් ගුඩ වෙලාවට විශ්වාසයේ බිඳී යාම නිසා තමයි, අවිශ්වාසයේ නිසා තමයි, ඒ සත්‍ය වචනයෙන් තොරවීම නිසා තමයි ඔවුනුන් අතර බේද බින්න වීම, කරදර, අප්‍රමාණ ප්‍රශ්නවලට මුල අන්නේ අවිශ්වාසයයි. දැන් පවුලක ස්වාමියා පිළිබඳ විශ්වාසයේ බිරිඳට නැත්නම්, බිරිඳ පිළිබඳ විශ්වාසයේ ස්වාමියාට නැත්නම්, දරුවන්ට දෙමව්පිය ගැන විශ්වාසනීයත්වයක් නැත්නම්, දෙමව්පියන්ට දරුවෝ ගැන විශ්වාසයක් නැත්නම්, ආයතන ප්‍රධානියා ගැන සේවකයන්ට, සේවක මණ්ඩලයට විශ්වාසයක් නැත්නම්, ආයතන ප්‍රධානියාට සේවකයෝ ගැන විශ්වාසයක් නැත්නම්, රටේ පාලක පක්ෂය පිළිබඳව ජනතාවගේ විශ්වාසයක් නැත්නම්, පාලක පන්තියට ජනතාව ගැන විශ්වාසයක් නැත්නම්, කොටින්ම කියතොත් ඔවුනොවුන් අතර විශ්වාසනීයත්වයක් නැත්නම් ඒ රට පිරිහෙනවා, ඒ ගම පිරිහෙනවා, පළාත පිරිහෙනවා, පවුල පිරිහෙනවා, ආයතනය පිරිහිලා යනවා. අන්න බලන්න කොච්චර වටින වචනයක්ද මේ බුද්ධ වචනය. ඕස්ට්‍රේලියාවේහි 99%ක්ම කිව්වොත් නිවැරදි සත්‍ය වචනය කතා කරන පාසල්වල අධ්‍යයනයක් කරලා තියෙන පාසල් දරුවෝ බොරු කියන්නේ නැහැ කියලා. නමුත් අපේ රටේ බැලුවම පුංචි දරුවෙක් පුංචි පන්තියට, බාලාංශ පන්තියට ඇතුල් කරනකොටත්, මේ පහුගිය කාලේ මට ජාතික පාසලක විදුහල්පතිනියක් වනේ හාමුදුරුවනේ, මේ පුංචි දුව ඉන්ටර්විව් කරනකොට, එහෙම සම්මුඛ පරීක්ෂණයේදී අහපු කාරණාවලදී අම්මයි තාත්තයි උගන්නපු ටිකම තමයි කියලා, ඔක්කොම බොරු. ඉතින් දරුව පාසලට ඇතුල් කරන්නේම දරුවට වැරදි අධ්‍යාසයක් දීලා. බලන්න තත්ත්වේ. ඒතර එහෙනම් මුලම බොරුවෙන් අසත්‍යයෙන් ආරම්භ කරන ජීවිතයක අස්වැන්න මොන වගේ වෙයිද? ඉතින් අපි හිතන්නට ඕනේ නුවණින්. ඉතින් අපිට ලැබෙන ලාභ ලෝභය ගැන පමණක් හිතලා, මේ පුංචි දෙයක් ගැන හිතලා අපේ මුළු ජීවිතයම ඉතාම ලොකු බොරුවකින් ජීවත් වෙනවට වඩා හොඳයි නේද? බලාපොරොත්තු නැතුව ඉන්න එක. බලාපොරොත්තු වෙච්ච දේ නොලැබුණත් සත්‍යවාදීව ජීවත් වෙනකොට ඒ ජීවිතයේ හරි රසයක් තියෙනවා, ජීවිතේ සැනසීමක් තියෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම සත්‍ය වචනේ, නිවැරදි පැවැත්ම, පිරිසිදු ඇවතුම් පැවතුම් කියන කාරණා අවශ්‍යයි. නිවන් දකින්න ඉස්සෙල්ල මේ ටික හදාගන්නට ඕනේ. අපේ රට තුළ මේ ඇති වෙලා තියෙන ඇතැම් ගැටලු, ඇතැම් භික්ෂුන් වහන්සේලා තුළ, ඇතැම් ගිහි ඇත්තු තුළ, ගිහි පැවිදි අය අතර, අපි හැමෝ තුළම ඔවුනොවුන් පිළිබඳ විශ්වාසනීයත්වය නැති වෙලාගින් සත්‍යවාදී බව නැහැ. නමුත් තථාගතයන් වහන්සේලා එහෙම නෙවෙයි. යථාවාදී, තථාකාරී, තථාවාදී
යථාකාරී කියන දේ කරන කියන දේ කරන කරන දේ කියන උතුමන් වහන්සේලා. ඒ උත්තමයන් වහන්සේලා අපිට පෙන්වුවේ මේ සමාජය තුළ ජීවත් වෙන්න සැපසේ සැනසීමෙන් ජීවත් වෙන්න ඕනෝන් අතර විශ්වාසයෙන් ජීවත් වෙන්න සුචිකම්මස්ස නිසන්ම හරිනෝ. සංඤ තස්සච ධම්ම ජීවිනෝ. ඉතාමත්ම වටිනා කාරණය. තමන් බෞද්ධයෙක් වෙන්න පුළුවන් අබෞද්ධයෙක් වෙන්න පුළුවන්. තමන්ට හිමි ආගම දහමට අනුව තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා භාවිතා කළ කටයුතු කරන්න. සංඤ තස්සච ධම්ම ජීවිනෝ. තැනට සුදුසු නුවණ භාවිතා කරලා ගැළපෙන හැටියට ධර්මානුකූලව ජීවත් වෙන්න. එතකොට ආපමත්තස්ස යසෝ විවට්ටති. එයයිට ප්‍රමාදයකින් තුරව යසස වැඩෙනවා. යසස කිව්වහම අපිට මෙලෝ වශයෙන් අවශ්‍ය කරන සියලුම සැප සම්පත්තියට ඇතුළත් වෙනවා. අන්න ඒ නිසා පින්වත්නි, අමුතුවෙන් සැප සොයාගෙන යන්න ඕනේ නැහැ. ඔය කියන කාරණා ධම්මකාමෝ බවං හෝති. ධර්මයට ඇලුනා කියලා කියන්නේ බුදුන් වහන්සේ පෙන්නපු ධර්මකාරණා ඔස්සේ ජීවිතේ පැවැත්වීම. එයා බවං හෝති, දිනනවා. ධම්ම දෙස්සී පරාභවෝ. එනං ධර්මේ නොඇලී අධර්මයට ඇලී වාසය කිරීමෙන් එයා මෙලොවත් පිරිහෙනවා, පරලොවත් පිරිහෙනවා, සසර ගමනත් පිරිහීමට පත් වෙනවා. එනිසාද මේ උතුම් උදෑසන ඔබ හැම දෙනාටම ධර්මයේ ඇලී වාසය කරමින් සැනසිලි දවසක් ගත කරන්නට වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.